අයිබන් හැමෝටම ඉතින් අද ගැනත් වෙනවා වගේ 10 වසරේ තියෙන පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම්ස් පාඩම. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. වීඩියෝ එකට යන කලින් ඔයාලා තාමත් මේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එතකොට මේ වගේ වීඩියෝ ගොඩක් quality ඉස්සරහටත් බලන්න පුළුවන් සහ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න. එතකොට මේ වගේ වීඩියෝ ගොඩක් මට ඉස්සරහට අරන් එන්න ඒක උදව්වක් වෙනවා. ඉතින් මෙහෙම පද්ධතිය කියන්නේ ඇත්තටම ඔයාලට ගොඩක් අවශ්‍ය කරන පාඩම. මොකද ඔයාලගේ papers වලටත් අහනවා සහ ඉස්සරහටත් ඔයාලට මේකෙන් ගොඩක් තියෙනවා. ඉතින් මේක ඔයාලට පාඩම් කරගන්න ඕන පාඩමක්. මේක මේ කියන කරුණු පාඩම් කරගන්න. මොකද papers වල මේ වගේම ප්‍රශ්න අහනවා. ඉතින් අපි කතා කරන අය මෙහෙම පද්ධතියක් ඕනේ. මෙහෙම පද්ධතියක් කියන්නේ operating system කියන එක. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය මොන වගේද? මේකේ interface මොනවද? මේකේ කාර්යභාරය මොකක්ද? මේ වගේ වර්ග මොනවද? වාසි අවාසි මොනවද? මේ වගේ දේවල් අපි කතා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා කම්පියුටර් එකක් hardware, firmware සහ software කියන අංග වලින් සමන්විත වෙලා තියෙනවා. එතකොට මේ අපි කලින් පොඩි පන්තිවලදී කතා කරපු දේවල්. එතකොට hardware කියලා අපි කියනවා මොන හරි තියෙන අපිට අල්ලන්න පුළුවන් දේවල්. keyboard, mouse, hard disk, speaker, printer ඔය ඔක්කොම hardware වලට තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ තියෙනවා firmware කියලා කියන්නේ ROM එකේ තියෙන computer එක boot වෙන්න අදාළ උපදෙස්. එතකොට user එහෙමත් නැත්නම් පරිශීලක ඒ කියන්නේ ඔයා display එකේ දකින පළවෙනි මොන හරි ටික පෙන්වන්නේ මේ firmware මගින්. මේවා පාඩම් කරගන්න හරිද? ඔයාගෙන් අහුවත් දෘඩාංග කියන්නේ මොනවද? ස්ථිරාංග කියන්නේ මොනවද කියලා ඔයාලට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා computer එකක් on වෙන හැටි. ඉතින් මේකත් ඔයාලෙන් අහන්න පුළුවන් සමහරක් විතර මේවා දීලා පිළිවෙලට දැන් මේ හැම එකකටම අංක 1 2 3 4 5 කියලා දීලා මේක වෙන පිළිවෙලට පෙළ ගස්වන්න කියලා වගේ ඔයාලට papers වල දෙන්න පුළුවන්. එතකොට අපි මුලින්ම බැලුවොත් එහෙම පරිශීලක එහෙමත් නැත්නම් ඔයා user විසින් පරිගණකයට විදුලි බලය සැපයීම සමගම මධ්‍ය සැකසුම් මේකක එහෙමත් නැත්නම් CPU එකෙන් basic input output system එහෙම නැත්නම් අපි BIOS කියලා කියනවා මේක ප්‍රවේශනය කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? post කියන ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. ඒ කියන්නේ power on self test කියන එක. ඉතින් මේකේ වෙන්නේ CMOS එක. ඒ කියන්නේ ඔයාලා දන්නවා computer එකේ තියෙනවා පොඩි මෙමරියක් CMOS කියලා. එතකොට ඒක පාවිච්චි කරලා මේකේ තියෙන ඔක්කොම අර පොඩි ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෘඩාංග පරීක්ෂා කරලා ඒවා හරියට වැඩ කරනවාද කියලා confirm කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? computer එක හදපු ඒ කියන්නේ දැන් ඔයා අත් එක මොකක් හරි company එකෙන් හදලා තියෙන්නේ. එතකොට මේ කම්පැනියෙන් දීලා තියෙන උපදෙස් තියෙන bootstrap loader එක කියන ස්ථිරාංගයට අනුව power on self test program එකෙන් අඳුරගත්ත boot sequence වල තියෙන පළවෙනි boot drive එක. ඒ කියන්නේ ඔයාලගේ computer එකේ තියෙනවනේ එක එක drives නේද? hard disk එකක් තියෙන්න පුළුවන්, SSD එකක් තියෙන්න පුළුවන්. එතකොට සමහරවිට කොහොම pen එකකුත් ගහලා තියෙන්න පුළුවන්, CD එකකුත් දාලා තියෙන්න පුළුවන් ඇතුළට. මේ වගේ එක එක drives තියෙනවනේ. එතකොට මෙව්වගෙන් කෝකෙන්ද boot වෙන්න ඕනේ? يعني පළවෙනි ආචාර්ය උපක්‍රමයේ මොකක්ද කියලා කියන්න බෑ. එතකොට ගොඩක් වෙලාවට hard disk එක තමයි තියෙන්නේ. එතකොට අලුතෙන් එන computers වල නම් hard disk එකක් සහ SSD එකක් කියලා දෙකක් තියෙනවානේ. එතකොට අපි windows ගහන්නේ මේ SSD එකට ඒක speed නිසා. එතකොට දැන් ඔයාලා computer එකට windows ගහනවා නම් මොකද කරන්න ඕනේ? يعني අපි windows ගහනවා කියලා කියන්නේ. එතකොට මොකද කරන්නේ අපි? pen එකක් ඒ කියන්නේ windows දාලා තියෙන pen එකක් අපි ගහනවා computer එකට. ගහලා මේ boot drive එක අපි වෙනස් කරනවා hard disk එකේ ඉඳලා අර pen එකට. එතකොට ඔන්න pen එකෙන් තමයි windows boot වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ windows ගහලා ඉවර වුණාම ඒ කියන්නේ දැන් windows අපි hard disk එකට copy කරාට පස්සේ ඔන්න අපිට පුළුවන් ආයෙත් මේ boot drive එක විදිහට hard disk එකම තෝරන්න. ඉතින් ඔයාලගේ computer එකේ F12 හරි F2 හරි ඔබාගෙන තිබහම මට මතක හැටියට menu එකකට යනවා. ඒකෙන් ඔයාලට මේ boot drive එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ මේ boot drive එකේ තියෙන දැන් boot drive එක විදිහට සාමාන්‍ය hard disk එක තමයි තෝරන්නේ සාමාන්‍ය computer එක. ඒක hard disk එක ඇතුලේ තියෙනවනේ OS එක. يعني windows හරි මොකක් හරි තියෙනවනේ. අන්න ඒක RAM එකට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? computer එකේ control එක සම්පූර්ණයෙන්ම OS එකෙන් අරගෙන user interface එකක්. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ ඔය දැන් මගේ display එකේ පේනවා වගේ මේ start menu එකයි ওই ටික තියෙන user interface එකක් දෙනවා. තේරුණාද? ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය ඔයාලෙන් ඇහුවොත් එහෙම
පෙළගස්වන්න පුළුවන් වෙන්න ඕන. ගොඩක් දුරට මේ ඔක්කොම නම් අහන්න නැති වෙයි. හැබැයි පෙළගස්වන්න වගේ එන්න පුළුවන්. සමහරක් විට මේක වෙන හැටි පියවරෙන් පියවර පැහැදිලි කරන්න කියලා දෙන්න උනත් පුළුවන්. ඒක නිසා මේක පොඩ්ඩක් කතන්දරේ වගේ මතක තියාගන්න. ඊට පස්සේ මේ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියනවා බූටින් කියලා. එතකොට ඒකේ තේරුම OS, ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කම්පියුටර්ගේ RAM එකට ප්‍රවේශ කරගන්න එක. ඊළඟට ඔයාලා දන්නවා softwares ගැන. software කියලා කියන්නේ computer එකේ යම්කිසි කාර්යයක් ඉටු කරගන්න ලබා දෙන උපදෙස් සමූහයකට. එතකොට අපි කතා කරලා softwares වර්ග කිහිපයක් තියෙනවා කියලා කලින් අවුරුදු වල. එතකොට ඒවා අපිට වර්ග කරන්න පුළුවන් softwares, system softwares සහ application softwares විදිහට. system softwares වලට අපිට උදාහරණ ගන්න පුළුවන් operating systems. ඒ කියන්නේ Windows, Linux, Mac වගේ operating systems ගන්න පුළුවන්. ඊට පස්සේ utility software තියෙනවා, language transistors තියෙනවා, translators තියෙනවා, ඊට පස්සේ මේ වගේ assembler, compiler, interpreter වගේ ඒවා තියෙනවා. එතකොට application softwares වලට උදාහරණ ගත්තොත් එහෙම Microsoft Word, ඒ වගේ ඒවා තියෙන මේ word processing, spreadsheet, database, game, web browsers වගේ ඒවා ගන්න පුළුවන්. මේ ගැන අපි තව ටිකකින් කතා කරනවා. මේ හැම එකක්ම අතර අපි කලින් අවුරුදු වල ගොඩක් කතා කරලා තියෙන මාතෘකා. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන ඔපරේටින් සිස්ටම් එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය කියන්නේ පද්ධති මෘදුකාංගයක්. තේරුණාද? එතකොට මේවා MCQ වලට එහෙම අහන්න පුළුවන්. මොනවා හරි හිතන්නකෝ Windows, ඊට පස්සේ Microsoft Word, PowerPoint, ඊට පස්සේ මොකක් හරි තවත් Paint හරි මොකක් හරි software එකක් විදිහට, කියන්නේ හතරක් විතර දීලා මේ වගේ මෙහෙයුම් මේ පද්ධති මෘදුකාංගයක් වෙන එක යටින් ඉරක් අදින්න වගේ ඒවා එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේකත් දැනගෙන ඉන්න ඕලා. දැන් අපි කතා කරනවා පද්ධති මෘදුකාංග ගැන. අපි කතා කරා system softwares කියන්නේ මොනවද කියලා. එතකොට මේ පද්ධති මෘදුකාංග ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි operating systems, අනිත් එක තමයි utility softwares සහ language translators. දැන් අපි මේ එකින් එක ගැන වෙන වෙනම කතා කරමු. කම්පියුටර් එකේ ස්ථාපනය කරලා තියෙන අනිත් software, hardware වගේ දේවල් මැනේජ් කරලා යූසර්ට, කියන්නේ ඔයාට කම්පියුටර් එක පාවිච්චි කරන්න අවකාශය දෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය. සරලවම කියනවා නම් ඔයයි කම්පියුටර් එකයි අතරමැද ඉඳගෙන ඔයාට ඕන දේවල් කම්පියුටර් එක ලවා කරවල ඒ දේවල් කරන්නේ ඔපරේටින් සිස්ටම් එකේ. එතකොට system softwares සහ යදෝම් විදිහට තියෙන softwares දුඩංග සමග, කියන්නේ මේ hardware එක ඉස්තර විදිහට සම්බන්ධ වෙනවලු මේ රූපෙත් ඔයාලට දීලා තියෙනවා. මේ රූපත් බලා ගන්න මේ වගේ හිස්තැම් පුරවන්න උනත් සමහර විට එන්න පුළුවන්. ඉතින් මේ පාඩම අතර ඔයාලට ගොඩක් පාඩම් කරන්න තියෙන පාඩම. දැන් මේ බලන්නකෝ, ඔන්න ඔයාලගේ යදුම් මුදුකාංග තියෙනවා. ඒ කියන්නේ මොනවද? වදන්සයිකසුම්, ඩේටාබේස්, ගේම්, ඊට පස්සේ වර්ඩ් නම් නම් ඔක්කොම තියෙන මේ වෙබ් බ්‍රවුසර්ස්, ඒ කියන්නේ ක්‍රෝම නම් නම් ඔක්කොම ටික මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා system softwares. ඊට පස්සේ තියෙනවා දෘඩාංග, එහෙම නැත්නම් keyboard, mouse, monitor ඔය වගේ ඒවා. ඊළඟට තියෙනවා utility softwares. ඒ කියන්නේ පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන අනිකුත් softwares විශ්ලේෂණය කිරීම සඳහා, පරිගණකයේ නඩත්තු කිරීම වෙන ක්‍රියාවන් සඳහා උදව් කිරීම නිර්මාණය කරලා තියෙන softwares වල තමයි අපි utility softwares කියලා කියන්නේ. එතකොට මෙවුවා යෙදුම් මුදුකාංග නෙමෙයි. මේවා යෙදුම් මුදුකාංග වලට වඩා වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි මේවා සංකීර්ණත්වයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේවා වෙනස් වෙන්නේ. එතකොට මේ utility softwares දැන් හිතන්නකෝ මෙහෙම උදාහරණ විදිහට ගත්තොත් එහෙම computer එකේ තියෙනවා antivirus software එකක්. අපි ඒ virus guard එක කියලා කියන්නේ. ඊට පස්සේ disk formatting කියලා තියෙනවා. ඊට පස්සේ ওই වගේ තියෙනවා utility softwares. ඉතින් utility softwares ගැනත් ඔයාලා දැනගෙන ඉන්න. ඊට පස්සේ තියෙනවා language translators. ඔයාලා දන්නවා software එකක් හැදිලා තියෙන්නේ උපදෙස් සමූහයක් එකතු වෙලානේ. එතකොට මේ උපදෙස් ලියන්න එපයි. මේ උපදෙස් ලියන්න දැන් computer එකට තේරෙන එක සහ බිංදුව කියලා අපි කලින් පාඩමේදීත් කතා කරා. එතකොට මේ එක සහ බිංදුව කියන එක කියන්නේ machine language එකෙන්, ඒකට අපි කියනවා machine language එක කියලා. machine language එකෙන් අපිට programs ලියන්න අමාරුයිනේ. බැතරම් බෑනේ, ඒක අමාරුයිනේ. ඒක නිසා අපි පාවිච්චි කරනවා high level languages. ඒ කියන්නේ නිකන් ඉංග්‍රීසි වචන, හැබැයි ටිකක් ඒක ඔයාලා ඉස්සරහට තේ ප්‍රෝග්‍රෑමින් එහෙම ඉගෙන ගද්දී පාවිච්චි කරනවා. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් Python, Java, C ඔය වගේ ඒවා. එතකොට මේ දැන් අපි දැන් ඉංග්‍රීසියෙන් අපි ලියන එක කම්පියුටර් එකට තේරෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකෙන්. එතකොට ඔයාලා තේරෙනවා මේ high level language එක මැෂින් ලැන්ග්වේජ් එකට
කියන්නේ පරිවර්තනය කරන්න බෑ නැත්නම් කම්පියුටර් එක මේක තේරෙන්නේ නැහනේ. අන්න ඒ ට්‍රාන්ස්ලේට් කරන වැඩි. ඔයාලට තේරෙනවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් කියපහම දන්නවනේ දැන් ඔයා ජපානයට යනවා ජපානයේ ඉන්න මිනිස්සු එක්ක කොට කතා කරන්න බෑනේ මොකද ඔයා ජපාන් දන්නේ නැහනේ. ඒ මිනිස්සු සිංහල දන්නෙත් නැහැ. එතකොට ඔයාලට පුළුවන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න ජපාන් සහ සිංහල කියන දෙකම දන්න. එතකොට එයා මොකද කරන්නේ? ඔයා කියන එක අරයට තේරෙන විදිහට කියනවා. එතකොට එයා කියන එක ඕනනම් ඔයාලට තේරෙන විදිහට කරන්නත් පුළුවන්. ඔන්න වගේ අදහසක් ගන්නකො. එතකොට මේ ට්‍රාන්ස්ලේටර්ස් ලැංග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් වලට උදාහරණ ගත්තොත් එහෙම ඇසෙම්බ්ල ඊට පස්සේ තියෙනවා කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් මේ මේවා ගැන අපි ඉස්සරහට කියනවා ලේවල් කරද්දි සහ කැම්පස් යද්දි ගොඩක් දුරට ඉගෙන ගනි හැබැයි දැනට ඔයාලා දැනගන්න ඕන භාෂා පරිවර්තක ගැන සහ මේ වගේ කරන්නේ මේ හයි ලෙවල් ලැංග්වේජ් මැෂින් ලැංග්වේජ් වලට ට්‍රාන්ස්ලේට් කරන එක කියලා තේරුම් ගන්න ඊට පස්සේ උදාහරණ අනිවාර්යෙන් මතක තියාගන්න assembler compiler සහ interpreter කියන එක මේ තුන අනිවාර්යෙන් උදාහරණ මතක තියාගන්න MCQ වලට මේව අහන්න ඉඩ දෙනවා ඊළඟට අපි කතා කරනවා application software එමෙතන යෙදුම් මුදුකාංග ඉතින් OS එක මත පමණක්ම ක්‍රියාත්මක වන යෙදුම් මුදුකාංග use එක කියන්නේ ඔයාගේ ක්‍රියාකාරකම කියන්නේ ඔයාට දැන් computer පාවිච්චි කරලා වැඩ කරන්න එපා ඒ කියන්නේ ඔයාට document හදන්න ඕන ගණන් හදන්න ඕන එතකොට එක එක ගේම් ගහන්න ඕන ඔය වගේ දේවල් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. උදාහරණයකට ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් word processing, spreadsheet, database, computer games වගේ ඒවා ගන්න. එතකොට මේ එකින් එකට උදාහරණ අපි ගත්තොත් එහෙම word processing වලට අපිට පුළුවන් Microsoft Word, LibreOffice Writer ඔය වගේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ spreadsheet වලට අපිට ගන්න පුළුවන් Microsoft Excel ඔය වගේ ඒවා. ඊට පස්සේ ගේම්ස් වලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ ගේම්ස් වල ගන්නවානේ Forza Horizon 5, GTA 5 ඊට පස්සේ Red Dead ඔය වගේ ගේම්ස් තියෙනවා ඊට පස්සේ වෙබ් බ්‍රවුසර්ස් වලටත් උදාහරණ ඔයාලා දන්නවා මේ වෙනකොටත් Google Chrome ඊට පස්සේ Microsoft Edge ඊට පස්සේ Apple වල තියෙනවා Safari ඔය වගේ වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා අපිට ඉන්ටර්නෙට් යන්න උදව් වෙන්න ඒකකොට ඊළඟට අපි කතා කරනවා ඇයි අපිට මෙහෙම පද්ධතියක් ඕනේ කියලා දැන් ඔයාලා දැනටමත් දැනගෙන ඉන්නවනේ දැන් මෙහෙම පද්ධතියක් ඕනේ මොකටද කියලා මොකද මම දැන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් user ඒ කියන්නේ ඔයයි කම්පියුටර් එකේ hardware අතර සම්බන්ධතාවය ඇති කරන software එක තමයි මෙහෙම පද්ධතිය කියලා කියන්නේ. එතකොට ඔයගෙන් අහුවත් මෙහෙම පද්ධතිය anu කුමක්ද වගේ එකක් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ පරිශීලකයා සහ පරිගණකයේ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන මුදුකාංග මෙහෙම පද්ධතිය කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මෙහෙම පද්ධතිය ඒ කියන්නේ system softwares වලින් විවිධ යෙදුම් මෘදුකාංග ඒ කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කම්පියුටර් එකට ස්ථාපනය කරන්න එතකොට රන් කරන්න අවශ්‍ය වෙන විධාන සපයන අතර ඒකට ආදානුපාංග ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් සහ මෙමරි ඒ කියන්නේ මතක කළමනාකරණය කරන්න මෙන්ම පරිගණකයේ ස්ථාපිත අනිකුත් මෘදුකාංග හසුරවන්නාද වෙයි කියලා තියෙනවා ඒ කියන්නේ මේ OS එකෙන් කරන වැඩ කියන්නේ OS එකෙන් ඔයාලට ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් සහ මෙමරි මැනේජ්මන්ට් වගේ වැඩ කරනවා ඒ වගේම තමයි يعني සමස්ත පරිගණක පද්ධතියම හසුරවන එක තමයි මේ මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ තේරෙනවද මුළු කම්පියුටර් එකම හසුරවන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ මෙමරි මැනේජ්මන්ට් වගේ ගොඩාක් දේවල් කරනවා මේ බලන්නකො ඔයාලට මේකේ පොඩි රූපයක්ත් දීලා තියෙනවා user ඒ කියන්නේ මෙන්න දැන් ඔයා ඉන්නවා දැන් ඔයාලට කම්පියුටර් එකත් එක්ක ගනුදෙනු කරන්න ඕන එතකොට ඔයාලට මොකද කරන්න පුළුවන් දැන් ඔන්නවාට හිතන්නකෝ දැන් ඔපරේටින් සිස්ටම් එක තියෙනවා හරිද දැන් ඔන්න ඔයාලට මොකක් හරි ડોකියුමන්ට් එකක් ටයිප් කරන්න ඕන එතකොට ඔයා මොකද කරන්නේ මේ යෙදුම් මුදුකාංග කියන්නේ Microsoft Word හරි මොකක් හරි පාවිච්චි කරනවාට එතකොට ඔයා මේ විදිහට ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා ඉන්ස්ටෝල් කරලා තියෙන Word එකෙන් තමයි ඔයගේ වැඩේ කරන්නේ එතකොට මේ බලන්න ඔපරේටින් සිස්ටම් එක අනිකුත් පද්ධති මුදුකාංග සහ දෘඩාංගත් එක්ක සංනිවේදනය කරනවා නේද සම්බන්ධ වෙලා තියෙනවා ඊළඟට අපි කතා කරනවා එක එක මෙහෙයුම් පද්ධති ගැන දැන් මම ඔයාලට උදාහරණත් කිව්වා මෙහෙයුම් පද්ධති වලට අපි මුලින්ම කතා කරනවා Windows operating systems ගැන ඉතින් ඔයාලා දන්නවා Microsoft සමාගම විසින් තමයි මේ Windows හදලා තියෙන්නේ එතකොට මේක ඇවිල්ලා ප්‍රකාශන හිමිකම් සහිත පද්ධති මුදුකාංගයක් ඒ කියන්නේ ඔයාලා නිකන් Windows මේ ඩවුන්ලෝඩ් කරලා ක්‍රැක් කරලා ඒ කියන්නේ මේක අපි සල්ලි දීලා ගන්න ඕන එකක් හරිද හැබැයි දැන් ගොඩක් අය Windows ගහනවා කියලා ඔය communication එකට ගිහිල්ලා රුපියල් 500ක් විතර දුන්නා කියලා ඒගොල්ලෝ Windows ගහලා දුන්නට ඒගොල්ලෝ මේක සල්ලි දීලා නෙමෙයි අරන් තියෙන්නේ මේක crack කරපු version එකක් තමයි ඔයාලට දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Windows සල්ලි දීලා තමයි ගන්න ඕන. සල්ලි දීලා ගන්න ඔයාලා. මොකද නැත්තම් ඔය update එහෙම එන්නේ නැහැ. එක එක ප්‍රශ්න එනවා. ඒ නිසා අනිත් එක තමයි ඒක ඇත්තටම
වංචනික විදිහට ගන්න එකනේ කරන්නේ. ඒ නිසා ඔයාලා Windows ගහනවා නම් සල්ලි දීලා ගන්න. එතකොට ඔයාලට දැන් සාමාන්‍යයෙන් අලුතෙන් ලැප්ටොප් එකක් හරි මොකක් හරි ගන්නකොට බොහෝ දුරට මේ අනිවාර්යයෙන්ම Windows operating system එක ඒ අදාළ කම්පැනියෙන් මිලදී අරගෙන ඔයාලගේ කම්පියුටරේට දාලා තමයි එවන්නේ. ඒක නිසා අලුතෙන්ම ගන්නකොට ආයි Windows ගහන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා Windows ගහනවා නම් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලා සල්ලි දීලා ගන්න. මොකද ඒක හදන්නේ ඉතින් Microsoft company එක සැහැන්න මහන්සි වෙන එක අප්ඩේට් කරනවා. ඒ නිසා ඒක සල්ලි දීලා ගන්න. එතකොට මේක මුදල් ගෙවා ලබා ගත යුතු පද්ධති මුදුකාංගයක්. ඒ කියන්නේ මේක සල්ලි දීලා ගන්න ඕනේ. එතකොට ලෝකේ පුරා ඉතාම ජනප්‍රියයි මේ Windows මෙහෙම පද්ධතිය. එතකොට මේක එක එක versions තියෙනවා. දැන් Windows XP, Windows Vista, Windows 7, එතකොට Windows 8. එතකොට ගොඩාක් ඔයාලගේ ලැබ් වල එහෙම තියෙන මේ Windows 8.1 වගේ ඒවා. ඊට පස්සේ Windows 10 ආවා. එතකොට දැන් Windows 11 යනවා. මේ මගේ එකේ තියෙන Windows 11 ඔය වගේ තියෙනවා. ඊට අමතරව මොබයිල් ෆෝන් සහ ටැබ්ලට් වගේ දේවලුත් ඔයාලට මතක ඇති ඉස්සර Microsoft කම්පැනියෙන් හැදුවා. එතකොට ඒකට MS Windows Mobile කියලා ඔපරේටින් සිස්ටම් එකක් ඒගොල්ලෝ දුන්නලා දුන්නා. ඒ වගේම තමයි සර්වර්ස් වලට MS Windows Server වගේ ඔපරේටින් සිස්ටම්ස් උත් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා Mac OS එක ගැන. Mac කියලා කියන්නේ Apple කම්පැනියෙන් හදලා තියෙන ඔපරේටින් සිස්ටම් එකක්. එතකොට මේක පාවිච්චි කරන්න Apple Macintosh computers වල. එතකොට ඒක Apple hardware එක වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට Windows තරම් ඔයාලට flexible විදිහට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඔයාලට Windows නම් මොන හරි නම් Windows ගහන්න පුළුවන් ආයෙ සල්ලි දීලා තරම්. හැබැයි ඔයාලට Mac එක ඔයාලට සල්ලි දීලා තිබ්බා කියලා, ඒ කියන්නේ ඔයාලට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ගහන්න එහෙම ටිකක් ලේසි නැහැ. ඊළඟට මේකත් ප්‍රකාශන හිමිකම් සහිත මුදල් ගෙවා ලබා ගත යුතු පද්ධති මුදුකාංගයක්. මේක Apple කම්පැනියෙන් තමයි හදලා තියෙන්නේ. මේක ස්ථාපනය කරන්න පුළුවන් Apple computers වල විතරයි. මේ බලන්නකෝ Mac OS එක Apple computers වලට විතරක් ස්ථාපනය කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලගේ මොකක් හරි Windows තියෙන ලැප්ටොප් එකකට ඔයාලට මේ Mac OS වල එක ගහගන්න බෑ. ගහගන්න පුළුවන්. ඒ ගහගත්තත් අර ඒකේ Apple එකක් එක්ක වැඩ කරන තරම් ස්පීඩ් එකේ ක්වොලිටි එකක් ඔයාලට වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඊළඟට තියෙනවා Ubuntu. ඉතින් Ubuntu කියලා කියන්නේ Linux operating system එක පාදක කරගෙන Ubuntu operating system එක හදලා තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම free and open source. ඒ කියන්නේ ඔයාලට මේක ubuntu.com/download කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. 7-5ක්වත් ගෙවන්න ඕනේ නැහැ. තේරුණාද? දැන් අරවා අපි සල්ලි දීලා ගන්න ඕන. එතකොට නිකන් ගන්නවා නම් crack කරලා හරි මොන හරි කරලා තමයි ගන්න වෙන්නේ. හැබැයි Ubuntu කියන්නේ ඔයාට free and open source. ඔයාලට මේක free ගන්න පුළුවන්. වගේම ඔයාලට ඕනනම් මේ Linux එක වෙනස් කරලා ඔයාටම කියලා OS එකක් හදාගන්නත් පුළුවන්. මොකද මේකේ ඕපන් සෝස්. ඒ කියන්නේ මේකේ සෝස් කෝඩ් එක ඔයාලට එඩිට් කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟට තියෙන Android operating system එක Google company එකෙන් Android phone වල හදලා තියෙන්නේ. එතකොට මේක ඔයාලා දන්නවා ගොඩක් iPhones වල තියෙනවා Android operating system එක. ඊළඟට හන්තාන Linux තියෙනවා. Linux අර මං කියන Linux open source කියලා. එතකොට Linux එක අරන් ඒක පාවිච්චි කරලා පාදක කරගෙන හදපු එකක් තමයි හන්තාන Linux කියන්නේ. ඒගොල්ලෝ තමයි සමහරක් විට ඔයාලගේ ස්කෝලේ ලැබ් වලත් ඇති ඉස්සුරු Linux එහෙම කියලා. ඒත් Linux පාවිච්චි කරලා හදපු ඔපරේටින් සිස්ටම් එකක්. ඊළඟට අපි කතා කරනවා මෙහෙම පද්ධති වර්ගීකරණය ගැන. ඉතින් ඔයාලා දන්නවා මෙහෙම පද්ධතියක ප්‍රධානතම කාර්යභාරය කියන්නේ මොකද්ද? කම්පියුටර් එක. කියන්නේ කම්පියුටර් කියන යන්ත්‍රය ක්‍රියාත්මක කරන වෙලාවෙ ඉඳලා ඒක ඕෆ් කරන වෙලාව වෙනකම්ම මේකේ හાર્ඩ්වෙයා උප්පරිම විදිහට යොදා ගනිමින් ඔයාට අවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් වැඩ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන එක. එතකොට මේ මෙහෙම පද්ධතිවල ක්‍රියාකාරීත්වය තියෙනවානේ. මේ ක්‍රියාකාරීත්වය අනුව අපිට මේ වර්ග කීපයකට බෙදන්න පුළුවන්. සිංගල් යූසර්, මල්ටි යූසර්, මල්ටි ටාස්කින් සහ රියල් ටයිම් කියලා. ඉතින් මේක මතක තියාගන්න මෙහෙම පද්ධති වර්ගීකරණය මෙව්වා පේපර්ස් වල අහන්න ඉඩ තියෙනවා. මේක මම ඔයාලට පටන් ගන්නකොටත් කියවා මේක තනිකර තියරි පාඩමක්. ඔයාලට ගොඩාක් පාඩම් කරන්න තියෙන්නේ. ඊළඟට අපි දැන් මේ හතර ගැන වෙන වෙනම කතා කරනවා. හරි, අපි මුලින්ම කතා කරමු සිංගල් යූස ඔපරේටින් සිස්ටම්ස්. ඉතින් එක වරකට එක යූස කෙනෙක්ට සේවා සපයන මෙහෙම පද්ධතියකට අපි කියනවා සිංගල් යූස ඔපරේටින් සිස්ටම් එකක් කියලා. උදාහරණයකට ගත්තොත් එහෙම MS-DOS. ඊළඟට තියෙනවා දැන් ඔයාලගේ
ගෙවල්ල තියෙන කම්පියුටර්සුත් ගොඩක් දුරට සිංගල් යූස වෙන්නේ නැති. මොකද දැන් ඒ කියන්නේ දැන් ඔයාලගේ ලැප්ටොප් එකක් තියෙනවා, ඒකේ ඔන්න යූස් account තියෙනවා, guest කියලා තියෙනවා, එතකොට ඔයාගේ නම තියෙනවා, සමහරවිට ගෙදර තව කෙනෙක්ටත් හදලා ඇති. හැබැයි ඔයාටයි ඒ ගෙදර ඉන්න අනිත් කෙනාටයි එකම වෙලාවේ ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන් දේ යූස් accounts දෙකෙන් බැහැනේ නේද? ඒක තමයි සිංගල් යූස් කියලා කියන්නේ. එක වෙලාවක එක්කෙනෙක්ට තමයි පරිහරණය, ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දිනන මල්ටි යූස් ඔපරේටින් සිස්ටම්ස්. එතකොට මේ වගේ ගොඩාක් යූසර්ස් වලට එකපාර මේ කම්පියුටර් එකට ලොග් කරලා අවශ්‍ය වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා මේන් ෆ්‍රේම් වගේ ඒ වගේ තමයි පාවිච්චි කරන්න. උදාහරණයකට ලිනක්ස් සහ වින්ඩෝස් සර්වර් වගේ ඒවා. දැන් ඔයාලගේ කම්පියුටර්ස් වල තියෙන වින්ඩෝස් 10, 8 වගේ ඒ වගේ මේවා මල්ටි යූස් නෙමෙයි, හරිද? ඒ කියන්නේ මෙව් වගේ දැන් හිතන්නකෝ ඔයාට ඔයාගේ ගෙදර ඔන්න කම්පියුටර් එකක් තියෙනවා. ඔයාට දැන් ඔන්න මේක අපි ඔයාලට හදන්න පුළුවන් ගෙස්ට් account එකක් හදන්න පුළුවන්. එතකොට ඔයාගේ නම එකක් හදන්න පුළුවන්. දැන් ඔය ස්කෝල් වල එහෙම දෙන ඇඩ්මින් කියලා එකයි user කියලා එකයි වගේ තියෙන්නේ. අන්න ඒ වගේ හදන්න පුළුවන්නේ. හැබැයි ඔයාට මේ ඇඩ්මින් එකයි user කියන එකයි දෙකම එකවර පාවිච්චි කරන්න පුළුවන් ද account දෙක බෑනේ. දැන් මගේ එකේ ගත්තොත් එහෙම දැන් මගේ නම මෙන්න මෙතන තියෙන්නේ චමිදු හේරත් කියලා මගේ එක විතරයි. එතකොට මේ වගේ 3-4ක් දැම්මොත් එහෙම මේ ඔක්කොම ටික එකවර පාවිච්චි කරන්න බෑ. මොකද මේක සිංගල් යූස් ඔපරේටින් සිස්ටම් එකක් හින්දා. හැබැයි ඔයාලට මේක මල්ටි යූස් එකක් ගන්න පුළුවන්. එතකොට ඒක දැන් මේ වින්ඩෝස් සර්වර් වගේ එකක් ගත්තොත් එහෙම අර එකවර කිහිප දෙනෙක්ට ලොග් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකත් ඔයාලා දැනගෙන ඉන්න මේ ඔපරේටින් සිස්ටම්ස් ගැන. එතකොට දැන් මේ සිංගල් යූස් ඔපරේටින් සිස්ටම් එක කරලා මල්ටි යූස් ඔපරේටින් සිස්ටම් එක අනිවාර්යයෙන්ම ගාන වැඩි වෙන්න ඕන නේද? ඒක ඔයාලා මතක තියාගෙන ඉන්න. ඊළඟට ඔයාලා දැනගන්න මල්ටි ටාස්කින් ගැන. ඒ කියන්නේ මල්ටි ටාස්කින් කියන එක දන්නවන්නේ. දැන් මම මේ වෙලාවෙත් මල්ටි ටාස්කින් කරනවා. මේ බලන්නකෝ. දැන් ඔන්න මම මේ Google Chrome එකේ මේ PDF එක ඕපන් කරගෙන ඉන්නවා. ඒක මම මේ ෆයිල් වලට ගිහිල්ලා ඔයාලගේ අච්චු පොත තියෙන ෆයිල් එකත් ඕපන් කරගෙන ඉන්නවා. ඒක මම මගේ ස්ක්‍රීන් එකත් මෙන්න මෙහෙම සොෆ්ට්වෙයාර් එකක් දාගෙන රෙකෝඩ් කරනවා. ඔය විදිහට මම එකම මොහොතේ වැඩ ගොඩක් කරනවා. දැන් ඊට අමතරව මට ගණන් හදන්න ඕන නම් මේක මම මට කැල් එක ගන්නත් පුළුවන්. දැක්කනේ. ඔන්න ඔය වගේ එකවර කාර්ය කිහිපයක් සිදු කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති, බහුකාර්ය මෙහෙයුම් පද්ධති කියලා හඳුන්වනවා. එතකොට මේ වගේ මෙහෙයුම් පද්ධති තුලින් තනි පරිශීලකයෙකුට, කියන්නේ දැන් මම විතරනේ මේක පාවිච්චි කරන්නේ, ගොඩක් කාර්යයන් කරගන්න පුළුවන්. දැන් Windows 7, Windows 8, Ubuntu, macOS වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ දැන් සාමාන්‍ය පාවිච්චි කරන කම්පියුටර්ස් ആയി තියෙන්නේ මේ මල්ටි ටාස්කින්, එහෙම නැත්නම් බහුකාර්ය මෙහෙයුම් පද්ධති වලට තමයි මේ Windows 8, 10, 11 ඔක්කොම ആയി තියෙන්නේ. ඊළඟට තියෙනවා රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස්. ඒ කියන්නේ ආදානය ලබා දුන් විගසම කිසිම ප්‍රමාදයක් නැතුව, කියන්නේ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති වලට අපි කියනවා රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස් කියලා. මේක ඇත්තටම සාමාන්‍ය අපිට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා ඇවිල්ලා ගොඩක් වෙලාවට ඔටෝමේටඩ් මැෂින්ස් වල, ඔය වගේ ගොඩක් වර සයන්ටිෆික් දේවල් වල, එක එක දේවල් වල තමයි මේවා පාවිච්චි වෙන්නේ, ලැබ් වල එහෙම. මොකද දැන් මේ වෙලාවilla ඉන්පුට් එක දුන්න ගමන්ම දෙන්න බෑ. දැන් හිතන්නකෝ මෙහෙම හොස්පිටල් එකක patient කෙනෙක් සම්බන්ධ කරලා දෙන මොකක් හරි යන්ත්‍රයක් කියලා. එතකොට ඒකේ දැන් මේ මොකක් හරි දැන් මේ අදාළ process එක වෙන්න අපි හිතුව විනාඩි 5ක් විතර යනවා කියලා. එතකොට ඒ කාලය ඇතුළත සමහරවිට ලෙඩා මැරෙන්න උනත් පුළුවන්. ඒ නිසා real time වෙන්න ඕන. එතකොට අභ්‍යවකාශ සම්බන්ධ පරීක්ෂණ එහෙම කරද්දී රියල් ටයිම් වෙන්න ඕන. මොකද එහෙම නැත්තම් ඒ පරීක්ෂණ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වට පාවිච්චි වෙනවා. ඊළඟට අපි කතා කරනවා මෙහෙයුම් පද්ධතියක සේවා ගැන. ඉතින් ඔයාලා දන්නවා කම්පියුටර් එක මෙහෙයුම් පද්ධතියක එක එක කාර්යභාරයන් තියෙනවා කියලා අපි කතා කරා. එතකොට මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? සොෆ්ට්වෙයාර් එකක්. එතකොට ඒ සොෆ්ට්වෙයාර් එකෙන් හાર્ඩ්වෙයාර් සහ වෙනත් සොෆ්ට්වෙයාර්ස් කළමනාකරණය කරනවා, මැනේජ් කරනවා. එතකොට අනෙක් සොෆ්ට්වෙයාර්ස් වලට එක එක සර්විසස් මේවා දෙනවනේ මේ OS එකෙන්. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය විසින් ඉටු කරන ලබන ප්‍රධාන කාර්ය ටිකක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන කාර්ය දෙකක් ඔයාලට දීලා තියෙනවා. එකක් තමයි පරිගණක පද්ධතියක යුඩාංග පාලනය කිරීම සහ ෆ්‍රෙන්ඩ්ලි user interface එකක් දෙන එක. එතකොට අපි දැන් මේ දෙක ගැනත් කතා කරමු. ඉතින් යුඩාංග පාලනය කිරීම කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවා කම්පියුටර් එකේ තියෙනවනේ එක එක කාර්යයන්. එතකොට ඒ කාර්යයන් කළමනාකරණය කරනවා, කියන්නේ මැනේජ් කරනවා, මැනේජ්මන්ට්. කළමනාකරුකට අපි කියන්නේ මැනේජර් කියලා. අන්න ඒ වගේ ඒවා මැනේජ් කරන එක මේ කම්පියුටර් එකෙන් කරනවා. එතකොට ඔයාලගෙන් පේපර් එකකට ඇවුවොත් එහෙම මේවට උදාහරණ කියන්න කියලා ඔයාලට
මේවා මේ හයක් දීලා තිනු අඩුමතර මේකේ තුන හතරක්වත් මතක තියාගෙන ඉන්න මොනවද process management memory management device management file management සහ security management network management වගේ ගොඩාක් දේවල් මෙහෙම පද්ධතියෙන් කරනවා දැන් මේකෙන් එක අපි වෙන වෙනමත් කතා කරනවා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වලයි මේවා අහන්න ඉඩ තියෙනවා ඊළඟට මේකත් ඉතින් ඔයාලගේ මේ විදිහට රූපයක් දාලා දෙනවා මේ IO management කියන්නේ input output management කියන එක ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන කළමනාකරණය කියන එක කොහේ හරි ඔයාලා IO කියලා දැක්කොත් එහෙම input output කියන එක මතක තියාගන්න ඊළඟට අපි කතා කරනවා process management එවදන් ක්‍රියාවලි කළමනාකරණය ගැන ඔයාලා දන්නවා computer එකක් අපි පාවිච්චි කරලා එක එක කාර්යයන් සිදු කර ගන්න ඕනේ එතකොට උදාහරණයක් විදිහට ඔයාලා printer එකෙන් මොකක් හරි print එකක් ගත්තොත් එහෙම මේ print ඒ කියන්නේ මේ බ්ලියුම ප්‍රින්ට් කරන එක එක කාර්යයක් විදිහට අපිට ලැබුණාට මේක ඇත්තටම කාර්යය කරන්නේ පොඩි පොඩි වැඩ කොඩකට බෙදලා තමයි කරන්නේ. ඒක තමයි ඔයාලට මේ විදිහට දීලා තියෙන මේ එක වැඩේ පොඩි පොඩි වැඩ කොඩකට බෙදලා කරනවා කියලා. ඉතින් මේක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒවා ඔයාලා බලා ගන්න දැන් process management කරනවා කියලා. එතකොට මේ වෙලාවෙත් මගේ computer එකේ background process එනවා. ඔයාලට පුළුවන් මෙහෙම task manager කියලා ගහන්න. ගහලා මෙතන ඔයාලට පුළුවන් මේ තියෙන processes ක්‍රියායන වලට ගිහිල්ලා බලන්න මේ වෙලාවේ දැන් මට පේන්න තියෙන්නේ මෙයාට ෆයිල් බලන් ඉන්න එක දැන් ඕපන් කරපු task manager එක screen record කරන එක සහ Google Chrome එක මම ඔයාලගේ අච්චු පොත දාගෙන ඉන්න එක. එතකොට ඒ වගේ මේ CPU එක RAM එක hard disk එක කොච්චර පාවිච්චි කරනවද කියලාත් මෙතනින් මට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ background process කියලා දැන් මම මේ වෙලාවේ මේ හතර විතරයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ බලන්න මේ පල්හැයින් background එකේ තව කොච්චරක් දේවල් run වෙනවද කියලා. පේනවද? ගොඩාක් දේවල් මේ පල්හැමේ run වෙනවා. එක එක services අනම්මනම් ගොඩාක් run වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි. දැන් අපිට පේන්නේ නැතුනට මේ ගොඩාක් දේවල් run වෙනවා. අපිට පේන්නේ මේ ටික විතරයි. දැන් මම මේ close කරගන්නම්. ඔය වගේ වලට බලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා memory management ගැන. ඒ කියන්නේ computer එක on වෙද්දී ඔයාලා දන්නවනේ මතකය. විශේෂයෙන්ම අපි මේකේ කතා කරන්නේ ප්‍රාථමික මතකය. ඒ කියන්නේ RAM එක ගැන, hard disk එක ගැන නෙමෙයි. ඒතර මේ RAM එක ඇත්තටම සීමිතයිනේ. ඒ කියන්නේ RAM එකේ ගොඩක් වලට GB 4යි, 8යි, 16යි වගේ පොඩි ප්‍රමාණයක් එන්නේ. ඒතකොට මේක කළමනාකරණය කරගන්න බෑ. නැත්තම් මදි වෙනවනේ. ඉතින් ඒක නිසා මේ මතක කළමනාකරණය කියන එකත් කරනවා. එතකොට මේ RAM එක එහෙම මදි වුනහම සමහර software එහෙම crash වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මේකත් කළමනාකරණය කරනවා. ඒ කියන්නේ මම secondary memory එකත් කළමනාකරණය කරනවා. මේක වල ඉතින් කියවලා බලන්න මම ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා device management තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ computer එකේ එක එක device සම්බන්ධ වෙලා තියෙනව නේද? controllers කනම් මනම් ගොඩාක් ජාති computer එකට ඔයාලා ගහලා තියෙනවනේ. මේ ගහලා තියෙන ඒවා manage කරනවා. එතකොට මේ ඩිවයිස් වලට ඔයාලා දැනගන්න ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලගේ කම්පියුටර් එකට printer එකක් ගහනවා. හැබැයි ඔයාලා මොකක් හරි ගිහිල්ලා print දුන්නට දැන් මෙතනින් මම මෙන්න මෙහෙම print දුන්නොත් මෙතන මගේ printer එක පෙන්වන්නේ නැහැ. දැන් මෙතන print එකක් නැහැ. හැබැයි මගේ print එක පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? දැන් කම්පියුටර් එක දාන්නේ නැහැ. ඔයා printer එකක් ගහලා දෙනවා කියලා. ඒකලා කම්පියුටර් එකට කියන්න එපා මේක printer එකක් තියෙනවා කියලා. ඊළඟට තව ඔයාලා ගත්තොත් එහෙම ඔයාගේ කම්පියුටර් එකට ඔන්න ඔයා මොකක් හරි අපි හිතමු නිකන් තියෙන ගමන් එකපාරට ඔයාගේ කම්පියුටර් එකේ සද්ද ඇහෙන්නේ තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලනවා ඔයාගේ කම්පියුටර් එකේ සවුන්ඩ් මොන වගේද ඇහෙන්නේ තියෙන්නේ කියලා. ගිහිල්ලා බලනකොට ඔයාගේ කම්පියුටර් එකේ දැන් මගේ කියන මේ දෙකක් තියෙනවා. දැන් ඔයාගේ එකේ මෙහෙම එකක්වත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටරේ දන්නේ නැහැ මේකේ ස්පීකර් එකක් තියෙනවා කියලා. එතකොට ඔයා මොකද කරන්න ඕන? මේකට drivers දාගන්න ඕන නේද? device drivers කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් මේ drivers කියන්නේ දැන් ඔයා දන්නවා operating system එක ඔයයි කම්පියුටර් එකයි අතර සම්බන්ධතාවය හදනවා. එතකොට දැන් කම්පියුටර් එක ඔයා පිටින් ගහලා දෙන මොකක් හරි එකක්. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා දන්නවා මම මෙන්න මේ වගේ මම ඔයාලට එක ෆොටෝ එකක් පෙන්වන්නම්. මෙන්න මේ වගේ ටැබ් එකක් පාවිච්චි කරනවා ඔයාලගේ මෙන්න මේ වගේ එකක් මම පාවිච්චි කරනවා ඔයාලට දැන් අර එක එක නෝට් එහෙම දැන් මම ලියනවනේ. ඒ ලියන්න මම මෙන්න මේ වගේ graphic tablet app පාවිච්චි කරනවා. දැන් මගේ computer එක දන්නේ නැහැ මෙහෙම tablet app තියෙනවා කියලා. එතකොට දැන් මේකත් එක්ක හම්බෙන පෑනේ මේ වගේ button දෙකක් එහෙම තියෙනවා. දැන් computer එක දන්නේ නැහැ මේ button දෙකක් තියෙනවා, පෑනක් තියෙනවා. මේ button එකේ බොහොම මොනවද කරන්න පුළුවන් මුකුත් computer එක දන්නේ නැහැ. එතකොට මොකද කරන්න පුළුවන්? එතකොට මම මෙන්න මේගොල්ලන්ගේ මේ website එකෙන් download කරගෙන තියෙනවා driver එක.
මේ බලන්නකෝ මේ තියෙන මගේ ටැබ්ලට් එකට අදාළ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක මේක අදන සොෆ්ට්වෙයාර් එකක් දැන් මම ටැබ් එක මෙහෙම ගහපු ගමන් ඔන්න බලන්න දැක්කද මගේ ටැබ් එක ආවා දැන් මම පෙන් එක එහෙම මෙහෙම තිබ්බොත් එහෙම මේකේ ඔක්කොම ටික මෙතනින් මේ මට බලන්න පුළුවන් ටැබ් එකේ මේ බලන්නකෝ ඔන්න ඔය වගේ ඒක අයින් වෙනවා මට ඔක්කොම ටික මෙන්න මෙහෙම බලන්න පුළුවන් පේනවද මේ පෙන් එක මම කොච්චර තදද ඔබනවාද හැමදේම මෙතනින් මට බලන්න පුළුවන් ඔන්න ඔය වගේ ඔයාලා කම්පියුටර් එකේ පිටින් එක එක දේවල් සම්බන්ධ කරනවා නම් මෙහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන වෙබ්කෑම් මයික් මොනවා හරි කම්පියුටර් එක දන් ඒ කියන්නේ දැනගන්න ඉබේ දැන් තියෙනවා කියලා දැනගත්තත් ඒකත් එක්ක කම්පියුටර් එක කියන ඒවා තේරෙන්නේ නැත්නම් එහෙම වාට එක පාවිච්චි කරන්න බෑනේ ඉතින් අන්න ඒකට පාවිච්චි කරන දේවල් සොෆ්ට්වෙයාර්ස් වලට අපි කියනවා ඩිවයිස් ඩ්‍රයිවර්ස් කියලා සරලවම ඩිවයිස් ඩ්‍රයිවර්ස් වලින් කරන්නේ හිතන්නකෝ ඔයා කම්පියුටර් එක මවුස් එකක් ගහනවා කියලා ඔයාගේ මවුස් එක වැඩ කරන්නේ නැහැ මොකද ඒකට හේතුව කම්පියුටර් එක දන්නේ නැහැ මේක මවුස් එකක් කියලා මේකත් එක්ක ඒ කියන්නේ සංනිවේදනය කරන්න කම්පියුටර් එක දන්නේ නැහැ එතකොට මොකද කරන්නේ ඔයා මේ මවුස් එකට අදාලා ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක දානවා එතකොට මේ සොෆ්ට්වෙයාර් එක මොකද කරන්නේ කම්පියුටර් එකෙන් කියන දේවල් මවුස් එකට තේරෙන විදිහට කරනවා මවුස් එකෙන් එන දේවල් කම්පියුටර් එකට තේරෙන විදිහට පරිවර්තනය කරනවා ඔන්න ඔය වගේ එකට තමයි අපි ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ එතකොට ගොඩක් වෙලාවට ඔයාලා කම්පියුටර් එකේ සද්ද ඇහෙන්නේ නැතුව ගියොත් එහෙමත් නැත්නම් මොකක් හරි ඔය වගේ දෙයක් වුණොත් බොහෝ විට මේ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එකේ අවුලක් තමයි දෙන අපෝ පාට ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරාම හරියනවා ඉතින් ඔයාලගේ ඕනම කම්පියුටර් එකක ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර්ස් ගන්න පුළුවන් ඒක හදපු කම්පැනි එකේ වෙබ්සයිට් වලින් දැන් උදාහරණයකට මගේ ලැප්ටොප් එකේ ගත්තොත් එහෙම Dell G3 තමයි මගේ ලැප්ටොප් එක. එතකොට මේකේ මට ඕන නම් සවුන්ඩ් ඩ්‍රයිව් එක සවුන්ඩ් ඩ්‍රයිව් එක කියලා ගහලා මට පුළුවන් මෙන්න මේ විදිහට මගේ ලැප්ටොප් එකේ සවුන්ඩ් ඩ්‍රයිව් එක ඩවුන්ලෝඩ් කරලා සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් විදිහට ඉන්ස්ටෝල් කරගන්න. තේරුණාද? මේ තියෙන්නේ ඔන්න ඔය විදිහට මට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් ගැන ටික වැඩිපුර කතා කරා. එතකොට දැන් අද එන ගොඩක් දැන් සමහර අදටත් එහෙම තමයි. හැබැයි අද එන ගොඩාක් ඩිවයිසස් එන්නේ මේ ප්ලග් ඇන් ප්ලේ කියන විදිහට. ඒ කියන්නේ මේකට අදාළ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් කොළම එක ගහපු ගමන් ඔපරේටින් සිස්ටම් එකෙන් ඔටෝම දා ගන්නවා. මේ හින්දා ගොඩක් වෙලාවට අපිට ඩ්‍රයිවර්ස් වෙන වෙනම ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩාක් දුරට කීබෝඩ් ඇන් මවුස් එකක් ඔය ගහද්දී වුණත්. හැබැයි සමහරක් අවස්ථාවල ඔයාට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න සිද්ධ වෙනවා. වාගේ මොන හරි උපකරණ කම්පියුටර් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න නම්. විශේෂයෙන්ම ප්‍රින්ටර්ස් වල නම් ඩ්‍රයිවර්ස් වල දාගන්න ඕනේ. කියන්නේ සමහරට ප්‍රින්ට් එක ගහපුවම වැඩ කරලා ප්‍රින්ට් කියන කොබපුවම ප්‍රින්ටුත් ඒ. හැබැයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ප්‍රින්ට් එකක එක එක ෆීචර්ස් තියෙනවා ස්කෑන් කරන්න පුළුවන්. ඔය වගේ එක එක තියෙන ප්‍රින්ටර් ගන්නම් ඒවා සමහරට කරන්න බැරි වෙන්න පුළුවන් ඔයා හරි ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල් කරලා නැත්තම්. සාමාන්‍යයෙන් OS එකක ඩ්‍රයිවර්ස් ගොඩක් එනවා ඕනම දෙයකට නිකන් සාමාන්‍ය ගැළපෙන විදිහට. හැබැයි එහෙමයි කියලා ඔයාලගේ හැම ඩිවයිස් එකේම ඩ්‍රයිවර්ස් OS එකත් එක්ක එන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා ෆයිල් මැනේජ්මන්ට් ගැන. ඉතින් ඔයාලා දන්නවනේ කම්පියුටර් එකේ ඔයාලා එක එක ෆයිල්ස් තැම්පත් කරනවානේ ෆොටෝ වීඩියෝ අනම්මන. ඒතර ඒවා මැනේජ් කරනවා ගොනු කළමනාකරණය කරනවා. එතකොට ගොනු කළමනාකරණය කියලා කරන්න පුළුවන් මේ අලුතෙන් ෆෝල්ඩර්ස් හදන්න පුළුවන්. අනවශ්‍ය ෆෝල්ඩර්ස් ඩිලීට් කරන්න පුළුවන්. එතකොට අවශ්‍ය විදිහට ඒවා එඩිට් කරන්න පුළුවන්. එතකොට මේ වගේ නම් වෙනස් කරන්න පුළුවන්, තියෙන තැන් වෙනස් කරන්න පුළුවන්, ඔය වගේ කරන්න පුළුවන්. දැන් තියෙන තැන් වෙනස් කරනවා කියන එක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් දැන් මගේ කම්පියුටර් එකේ ඩොකියුමන්ට් වල තියෙනවා මෙන්න මේ වගේ අපි හිතමු මම අලුතෙන් ෆෝල්ඩර් එකක් හදනවා 1 2 3 කියලා 1 2 කියලා. දැන් මේකට ඕන පික්චර්ස් වලට ගෙනියන්න. ඔන්න ඔය විදිහට තියෙන තැන වෙනස් කරන්න පුළුවන්. දැක්කනේ ඔය වගේ කරන්න පුළුවන්. ඉතින් මේ වැත්තර අපි පොඩි පන්ති වලදීත් ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝස් උත් බලන්න මුලින්දන් හරියට කව වෙච්ච නැති කෙනෙක් නම්. එතකොට මේව ගැන ඔයාලා හොයලා බලන්න කියන මේ ෆැට් 16 ෆැට් 32 වගේවා ගොඩක් කරලා මේ ෆැට් 32 තමයි NTFS ඔයගෙන පොඩ්ඩක් හොයලා බලන්න Google එකේ මෙහෙම සර්ච් කරලා බලන්න what is ෆැට් 32 වගේ. මම ඒවා උගන්නන්න යන්නේ නැහැ. ඔයාලට ඒ වගේ නම් ප්‍රශ්න අහන්න ගන්නෑ. මේ තියෙන්නේ 32 bit version of the file allocation table. ෆැට් කියන්නේ මොකද්ද? File allocation table කියන එක. තේරුණානේ? මේවා පොඩ්ඩක් හොයලා බලන්න. හරි. ඊට පස්සේ තියෙනවා මේ security management. ඔයාලා දන්නවා computer එකට එක එක විදිහට ආර්ජන එන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් එහෙම එක එක virus එන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා අර crack කරලා ගන්න Windows වගේ operating systems ඔයාලට නිකන් දෙන්නේ ආදරයට නෙමෙයි. ඒවත් එක්ක එක එක virus වල computer එක ඇතුළට එනවා.
එතකොට ඔයාලා ක්‍රැක් කරලා ගන්න එක එක සොෆ්ට්වෙයාර්ස් ඔයාලට නිකන් දෙන්න ඔයාලට ආදරයට නෙමෙයි. මේවත් එක්ක ඒ කියන්නේ මේවා ක්‍රැක් කරලා හදපු මිනිස්සුන්ට ඔයාලගෙන් ගන්න දෙයක් තියෙන්න එපේ. ගොඩක් වෙලාවට ඔයාලගේ පෞද්ගලික ඩේටා මේගොල්ලෝ ගන්නවා. ඉතින් අන්න ඒ වගේ නිසා ඔයාලට කම්පියුටර් එකට මේක ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මේකට ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකෙන් එක එක දේවල් පාවිච්චි කරනවා. එතකොට උදාහරණයකට වින්ඩෝස් වල ඩිෆෙන්ඩර් කියලා එකක් එනවා. මෙතන වින්ඩෝස් සෙකියුරිටි කියලා මේකේ ආරක්ෂාවට වෙනම තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා අපි කතා කරනවා ජාල කළමනාකරණ, එහෙම නැත්නම් නෙට්වර්ක් මැනේජ්මන්ට් එක. ඉතින් ඔයාලා දන්නවා කම්පියුටර් එක 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 නෙට්වර්ක් ප්‍රොටෝකෝල්ස් වලට සපෝට් කරන්න ඕනේ. මොකද ඔයාලා දැන් කම්පියුටර් එක හිතන්නකෝ ස්කෝල කම්පියුටර් එකක් කියලා. මේක එතකොට ස්කෝල නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා තියෙන අනිත් කම්පියුටර්ස් උත් එක්ක. එතකොට මේ වගේ වෙලාවට මේ මැනේජ් කරන එකත් ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකෙන් කරන කාර්යභාරයක්. ඊට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මිත්‍රශීලී පරිශීලක අතුරුමුහුණතල් ලබා දීම. කියන්නේ යූස් ඉන්ටර්ෆේස් එකක් දෙනවා. දැන් මෙතන නම් මිත්‍රශීලීත් කියලා දාලා තිනවා, ෆ්‍රෙන්ඩ්ලි යූස් ඉන්ටර්ෆේස් එකක් දෙනවා. ඉතින් මේ යූස් ඉන්ටර්ෆේස් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි CLI, එහෙම නැත්නම් command line interfaces. ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් එකේ CMD කියලා ගැහුවොත් එimhe මේ තියෙන්නේ command line interface එක. එතකොට ඉස්සර ආපු කම්පියුටර්ස් තනිකර ඔන්න වගේ තමයි කම්පියුටරේ තියෙන්නේ. තේරුණාද? ඔය විදිහට තමයි ඔයාලගේ ඉස්සර ආපු කම්පියුටර්ස් තියෙන්නේ. සෝරි, මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆයිල් අස්සර එහෙම යන්න ඕනුනේ. මට මතකවත් නැහැ දැන් ඒ යන හැටි. කොහොම හරි ඔන්න ඔය විදිහට ගගහ තමයි ඔය තියෙන්නේ. දැන් C එකට ගියා. එතකොට මට D එකට යන්න ඕන නම් මෙහෙම යන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තියෙන ඒවා බලන්න ඕන නම් මෙහෙම ලිස්ට් කියලා ගහන්න මතක නැහැ. කොහොම හරි ඔය විදිහට බලන්න පුළුවන්. එතකොට තේරෙනවනේ දැන් මේක යන්න අමාරුයි. ඉතින් ඒ කියන්නේ ඉස්සර කම්පියුටර්ස් වල ඔය විදිහට තමයි ඔයාලට command line interface ඇවිල්ලා තිබ්බේ. එතකොට දැන් එන්නේ GUI, එහෙම නැත්නම් graphical user interface. දැන් මම C එකේ ඉඳලා D එකට ගියානේ ඉස්සෙල්ලා නේද? දැන් ඔන්න මම C එක ඇතුළේ ඉඳියා. ඊට පස්සේ මොකද උනේ? මම ඔන්න D එක ඇතුළට ගියා. දැක්කද කොච්චර ලේසිද කියලා? ඔන්න ඔය විදිහට ඔයාලට යන්න පුළුවන්. ඊළඟට දැන් මේ ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමු. command line interface තිබ්බ මෙහෙම පද්ධති ඉස්සරාවා. ඒ කියන්නේ ගොඩක් ඉස්සර තිබිච්ච කම්පියුටර්ස් වල මේ command line interface තමයි තිබ්බේ. එතකොට මේකේ අදාළ අනකිරීම් සහ එක එක prompt වගේ දේවල් දෙන්නේ මේ විදිහට command line interface එකකින්. මේ බලන්නකෝ. දැක්කද? දැන් ඔයාලට date එක හැම බොන්නම් බලන්න. මෙතනින් date කියලා ගහලා දිනේ බලන්න පුළුවන් මම හිතන්නේ. දැක්කද? අද දවස ඔය වගේ දේවල් බලන්න පුළුවන් තියෙනවා. ඊළඟට graphical user interface. දැන් අර වගේ ඒවා තමයි ඉස්සරාවේ. දැන් එන්නේ graphical user interface. දැන් ඇවිල්ලා එහෙම නෑ මේ පේනවා. දැන් අපිට වෙලා බලන්න ඕන මෙන්න වෙලා මෙතන තියෙනවා. දැක්කද? දැන් එන්නේ graphical user interface. එතකොට graphical user interface වල මේක අපි හඳුනනවා wimp කියලාත් කියනවා. මේ වගේ තියෙන එක එක components මොනවද? wimp කියලා කියන්නේ windows icons menu සහ pointer කියන එක. දැන් windows කියන එක දන්නවනේ. එක එක windows. දැන් මේ තියෙන්නේ එක window එකක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ තව window එකක්. ඔය විදිහට අපිට එක එක windows තියෙනවා. ඊට පස්සේ තියෙනවා icons. දැන් මම නම් hide කරලා තියෙන්නේ. දැන් මේ බලන්නකෝ. මේ icons තියෙනවා. දැක්කද? එක එක icons තියෙනවා. ඊට පස්සේ තව මෙන්න මෙහෙත් මේ එක එක icons තියෙනවා මේ. ඊට පස්සේ ආයෙ තියෙනවා menus. menus කියලා කියන්නේ මොනවද? මේ බලන්නකෝ. දැන් මම right click කරපුවාම ඔන්න මට menu එකක් ආවා. දැක්කද? මම දැන් මෙතන click කරාම ඔන්න මට menu එකක් ආවා. ඔයගොල්ලෝ තමයි අපි menus කියලා කියන්නේ. ඊට පස්සේ pointer තියෙනවා මේ. මගේ mouse එකේ මේ ඉතලේ පේනවද? මේ ඉතලේ පාවිච්චි කළානේ මම මේ හැමතැනම යන්නේ. ඕකට තමයි point එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට මෙතන මේ නම් කරලා තියෙනවා. ඉතින් ඔයාලගෙන් GUI වල දෙන සංරචක හතරක් අහන්න මේවා විස්තර කරන්න වගේ එන්න පුළුවන් papers වල. ඊළඟට තියෙනවා මේ වගේ පාවිච්චි කරන උපයෝගිතා වැඩසටහන්. ඔයාලා දන්නවනේ කම්පියුටර් එකේ ක්‍රියාකාරීත්වයට දැන් අපි කතා කරා උපයෝගිතා වැඩසටහන් ඕන වෙනවා කියලා. එතකොට කම්පියුටර් එක ගොඩක් ස්මූත්ලි රන් වෙන්න වැඩ කරන්න මේ උපයෝගිතා මේ ප්‍රෝග්‍රෑම්ස් ඕන වෙනවා. එතකොට මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් වෙනම දාගෙන කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරන්න ඕන වුණත් දැන් ගොඩක් ක්ලවුඩ් ඔපරේටින් සිස්ටම්ස් එක මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් උත් හම්බ වෙනවා ඔයාලට. මේ බලන්නකෝ, යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් වලට උදාහරණ තියෙනවා. මේ උදාහරණ
දෙක තුනක්වත් මතක තියාගන්න මේ වගේ වෙන කාර්යභාරයක් එක්ක. මොනවාද? උපස්සමු දුකාංග කියන්නේ බෑකප් නේද? ඒ කියන්නේ ඔයාගේ hard disk එකේ තියෙන දේවල් බෑකප් කරගන්න. ඊට පස්සේ ඔය තැටි වල දෙන එක දෝෂය කියන්නේ hard disk නම් මනම් වල. ඊට පස්සේ තැටි ප්‍රතිභාගීකරණය කියලා තියෙනවා. මම දැන් මේ fragmentation නම් මනම් ගැන තියෙන්නේ. ඔය වගේ දේවල් තියෙනවා. task manager task manager එක දන්නවනේ දැන් අපර ඉස්සල්ලා මෙන්න මේ විදිහට ගියේ task manager එකට තමයි. ඔය වගේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා disk clean up වගේ ගහුවොත් එහෙම මේ තියෙන්නේ disk clean up. දැක්කද මේ computer එකට මේන software එකක් ඔයාලා ඕන disk එක තෝරලා මේකේ තියෙන අනවශ්‍ය දේවල් clean කරලා දාන්න පුළුවන්. ඊළඟට antivirus softwares වගේ දේවල් ඔය වගේ දේවල් ඉතින් තියෙනවා. clipboard තියෙනවා ඔයාලගේ computer එකේ Windows කී එකත් එක්ක V අකුර බවොත් එහෙම ඔයාලට clipboard එක ගන්න පුළුවන් මේ. දැන් මම අන්තිමට type කරපුවා ටික මෙතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිමට copy කරගත්ත දේවල් ටික. ඊට පස්සේ ওই වගේ ඉතින් තියෙනවා මේවා මතක තියා ගන්න. screen savers අනම් මනම් ඉතින් තියෙනවා. ඊළඟට දැන් ඔයාලට මෙතනදී කතා කරන්නේ මේ partition කරන්නේ Y formatting සහ defragmentation ගැන විතරයි. මේ තුන අනිවාර්යෙන් බලා ගන්න. එතකොට partitioning කියන්නේ මොකද්ද? දැන් ගොඩක් වෙලාවට computer එකක් භෞතික විදිහට ගත්තොත් එහෙම තියෙන එක hard disk එකයිනේ 1TB, 2TB, එහෙම නැත්නම් 512GB මොකක් හරි hard disk එකක් තියෙනවා. මේක logically අපි කොටස් කීපයකට බෙදලා පාවිච්චි කරනවා. මේකට අපි කියනවා partitioning එහෙම නැත්නම් පංගු කිරීම කියලා. එතකොට මේ partition කරනකොට ඕන ඕන වෙලාවට කරන්න බෑ මේක. කම්පියුටර් එකක් configure කරන පළවෙනි වෙලාවෙම කරන්න ඕන ඒක ඔයාලා දැනගන්න. එතකොට hard disk එකක් partition කරන්න කලින් ගොඩක් වෙලාවට backup එකක් තියාගන්න. එතකොට මොනව හරි වුණොත් එහෙම ඔයාලගේ data ටික නැති වෙන්න. partitioning කියන්නේ ගොඩක් වෙලාවට දැන් මගේ නම් partition කරලා නැහැ. මේ OS කියලා කියන්නේ මගේ තියෙන SSD එක. HDD කියන්නේ මගේ තියෙන hard disk එක. එතකොට ගොඩක් වෙලාවට දැන් මගේ 1TB hard disk එකක් තමයි තියෙන්නේ. එතකොට මට ඕන නම් පුළුවන් මේක ඔයාලා දැකලා ඇති local disk C, D, E, F කිය කිය මෙහෙම කඩන්න පුළුවන්. මේ දැන් GB 930ක් විතර තියෙන එක මට ඕනනම් GB 501යි 401යි විදිහට තව 31යි විදිහට තුනකට විතර ඕනනම් කඩලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම එහෙම කඩලා පාවිච්චි කරලා නැහැ. හැබැයි ඔයාලට ඕනනම් එහෙම කඩලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ලාඩ computers වල local disk C, D, E කිය කිය තියෙනවා. එතකොට C එක Windows එහෙම දාන්න පාවිච්චි කරනවා, D එක ඔය එක එක softwares එහෙම අමතර දානවා. ඔය වගේ ඉතින් ඔයාලා බෙදලා පාවිච්චි කරන්න පුළුවන් කැමති කැමති විදිහට. එතකොට දැන් නම් මම හිතන්නේ Windows 11 වලට වගේ එනකොට මම හිතන්නේ මේක partition කරන්න අපිට අර Windows ගහන තැනින් partition කරන්න ඕනේ නැහැ. මෙතනින්ම partition කරන්න පුළුවන් වෙන්නේ නැති මට මතක නැහැ. මම දැක්කා කොහේ තියෙනවා. කොහේ හරි මම දැක්කා. මෙතනින් මට පාටිෂන් කරන්න පුළුවන් අවශ්‍ය නම් මම හිතන්නේ මම කරලා නැහැ. හැබැයි පුළුවන් ඇති ඒ විදිහට කරන්න පුළුවන්. එතකොට මේ බලන්නකෝ new drive එකක් සහ පාටිෂන් කරපු drive එකක් තියෙනවා. දැන් ඔයාලා දැක්කනේ CD කියලා මම කිව්වේ local disk CD එහෙම තමයි ඔයාලට කැමති නමකුත් දාගන්න පුළුවන් ඒවට. දැන් ඔන්න ඔයාලගේ hard disk එක තියෙනවා. මේක ඔයාලා C කියලා එකකටයි D කියලා එකකටයි බෙදලා තියෙනවා. C එකට ඔයාලා Windows software ඔක්කොම ටික දාගෙන D එකේ ඔයාගේ file photo එහෙම දාගන්නවා. ඔන්න වගේ partition කරන්න පුළුවන්. ඉතින් ඇයි මේ partition කරන එක අවශ්‍ය වෙන්නේ? ඉතින් ඔයාලට computer එකේ තියෙන එක එක දේවල් වෙන වෙනම තැම්පත් කරගන්න මේ partition ඕන වෙනවා. ගොඩක් වෙලාවට මේ partition පාවිච්චි කරන්නේ Windows එක නේ operating system එක සහ softwares ටික එකකට දාලා අනිත් එකට අනිත් ඔයාලගේ තියෙන දේවල් ටික දාගන්න. එතකොට අර දෙක පැටලෙන්නේ නැති නිසා. සමහරක් කාලවල වලට computers වලට operating systems දෙකක් විතර දානවා. දැන් ඔයාලා ඉස්කෝලේ computers වල ගොඩක් දුරට Linux ඒ කියන්නේ ඉසුරු Linux සහ Windows 8 හරි මොකක් හරි operating system දෙකක් දාලා තියෙනවා. එතකොට partition කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ ඉතින් එක එක කාරණා වලට ඔයාලට මේක බෙදලා ඉතින් පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට ගොඩාක් කාලවලට මේ C එක තමයි Windows එහෙම දාගන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ D E F ඔයාලට ඕන තරම් කඩා ගන්න පුළුවන් ඔය විදිහට. හරි. ඊළඟට අපි කතා කරනවා Linux ගැන. ඊට පස්සේ formatting ගැන කතා කරනවා. දැන් ඔයාලා disk එකක් partition කරත් ඔයාලට එකපාර මේක data දාන්න බෑ.
ඊට කලින් ඔයාලා මේක ෆෝමැට් කරන්න ඕන. ඉතින් ඒක ඒ ගැනත් මෙතන විස්තරයක් තියෙනවා. මේ විදිහට දැන් ෆෝමැට් කරන්න කලින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ගැන මම ලොකුවට මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඩිෆ්‍රැග්මන්ටේෂන් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ ඩිෆ්‍රැග්මන්ටේෂන් ගැන අපිට අහන්න හම්බෙන්නේ වින්ඩෝස් වලදී. දැන් මොනවා හරි එකක් වල ස්ටෝ කරනකොට විශේෂයෙන්ම ගොනුව, ඒ කියන්නේ ඔයාලගේ ෆයිල් එක ගොඩක් ලොකු එකනම් ඒක එක දිගට තැම්පත් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ සිද්ධ වෙන්නේ නැති වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට මේ බලන්නකො, දැන් ඔයාලගේ ෆයිල් එක මෙන්න මේ කෑල්ලම් මෙතන, කෑල්ලම් මෙතන, කෑල්ලම් මෙතන ওই විදිහට hard disk එකේ තැන් තැන් වල තැම්පත් වෙනවා. එතකොට විශේෂම මේක වෙන්නේ ඔයාලා ෆයිල් නිතර නිතර සංස්කරණය කරන හින්දා. ඒ කියන්නේ ඔයාලා මොනවා හරි ෆයිල් නිතර නිතර එඩිට් කරද්දි මේ වගේ වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලා බලන්න, දැන් මේක එතකොට තියෙනවා බලන්න නම් මෙතනට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා ඔහොම 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 හැමතැනටම යන්න වෙනවා මේකේ තියෙනවා බලන්න නම්. ඉතින් ඊළඟට ඔයාලා මතක තියාගන්න මේ මොනවාද මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා. එතකොට ඩිෆ්‍රැග්මන්ටේෂන් සහ يعني මේක ඛණ්ඩනීකරණය වෙන්න හේතු තමයි ෆ්‍රැග්මන්ටේෂන් සහ ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ. එතකොට ෆ්‍රැග්මන්ටේෂන් වෙන්නේ يعني ඛණ්ඩනීකරණය වෙන්න හේතු තමයි මෙන්න මෙතන දීලා තියෙනවා. මේ බලන්නකෝ. මේ තියෙන්නේ ගොනු මකා දැමීම නිසා තැටිවල හිස්සන ඉඩකඩ නව ගොනු සඳහා භාවිත කිරීමට උත්සාහ දැරීම. මේකත් ඛණ්ඩනය වෙන්න හේතුවක්. ඊට පස්සේ ගොනු ඔයාලා ෆයිල් සයිස් එක එන්න ලොකු කරනකොට දැන් වෙන වෙන තැන් වලින් ගන්න සිද්ධ වෙන ඔය වගේ ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලා කියවලා බලන්න. එතකොට ඔයාලගේ කම්පියුටර් එකේ නියම් අර ස්ලෝ වෙලා වගේ දැවුනොත් එහෙම ගොඩක් වෙලාවට මෙහෙම කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේවා ඩිෆ්‍රැග්මන්ටේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ තැන් තැන් වලට විසිරලා ගිහින් තියෙන ඉඩ ටික ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම එක ළඟට ගන්න. එතකොට ඔයාලට පේන්නේ නැති මේක බලන්න ලේසියිනේ නේද? ඔන්න මේ විදිහට ගන්න පුළුවන්. හරි. මේකෙ තින් තව ලිනක්ස් වලදී මේවා ස්ටෝ කරන හැටිත් තියෙනවා. මම මේවා මෙතනදී ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලට A-level වලදී මේවා ටික වැඩිපුරමඩ පැහැදිලි කරන්න පුළුවන්. මොකද A-level වලත් ඔයාලට ඔපරේටින් සිස්ටම්ස් පාඩමක් තියෙන නිසා. හරි. ඊට පස්සේ ගොනු පද්ධති තියෙනවා. ඔයාලා දන්නවා ෆයිල් එක නේම් එකයි එක්ස්ටෙන්ෂන් එකයි තියෙනවා. මේවා බලන හැටි මේවා තින් අපි මම හිතන්නේ 7 වසර 8 වසර වීඩියෝ වලදීත් කතා කරා. ඒ නිසා මම මෙහෙම ලොකුවට මෙතන නම් ගුවන්න්න යන්නේ නැහැ. මේවා ඉතින් ඔයාලා දන්නවා මේ හැම එකක්ම මම කරලත් පෙන්වන ඔයාලට. ඩ්‍රයිවර්ස් ගැනත් මෙතන තියෙනවා. සෝරි ඩ්‍රයිව්ස් ගැනනේ. ඒ කියන්නේ මොකේද තියන්නේ? C එකේද, D එකේද, E එකේද, මොන ඩ්‍රයිව් එකේද තියන්නේ කියලා ඔයාලට තෝරන්න පුළුවන්. ඔය වගේ ඉතින් මෙතන ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් ෆෝල්ඩර් හදන හැටි, ඒවා ඩිලීට් කරන හැටි, අනම්මනම් ටික. හරි. ඔය ටික තමා තියෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අපි කතා කරේ ඔපරේටින් සිස්ටම්ස් වර්ග මොනවද, ඔපරේටින් සිස්ටම් එකේ කාර්යභාරයන් මොනවද, උදාහරණ මොනවද, ඔය වගේ දේවල් තමයි අපි කතා කරේ. එතකොට හાર્ඩ් ඩිස්ක් එකේ අපි කතා කරා ෆ්‍රැග්මන්ටේෂන්, ඩිෆ්‍රැග්මන්ටේෂන්. මේකේ අර එක එක තැන් තැන් වලට ෆයිල් එක ඉඩ බෙදිලා ගියාම ස්ලෝ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේවා ටික එක ළඟට අරගෙන තියාගන්න. එතකොට අපිට ඒවා පාවිච්චි කරන්න ලේසි. ඊට පස්සේ ගොනු තැම්පත් කරන්න ෆෝල්ඩර්ස් පාවිච්චි කරනවා. ඔය වගේ ඉතින් අපි කතා කරා. ඉතින් ඕක තමයි ඔයාලට 10 වසරේදී තියෙන පස්වෙනි පාඩම, ඔපරේටින් සිස්ටම්ස් පාඩම. ඉතින් මම හිතනවා මම පාඩම සම්පූර්ණයෙන් වගේ කතා කරා කියලා. සහ ඔයාලා මේක ඉස්කෝලේදීත් ඉගෙනගෙන ඇති. සහ දැන් මේකෙන් අතර මම කරන්න ඔයාලට මම කලින් වීඩියෝස් වලදීත් කියලා දෙනවා උගන්වන එක නෙමේ, ඔයාලා ඉගෙනගත්ත දේවල් නැවත මතක් කරලා දෙන එක. එතකොට ඔයාලා ඉස්කෝලේදීත් මේවා ඉගෙන ගන්න ඇති, සමහර ක්ලාස් වලදීත් මේවා ඉගෙන ගන්න ඇති, සහ මේ වීඩියෝ එකත් බලන්න ඇති. එතකොට මම හිතනවා ඔයාලට යම්කිසි මට්ටමකට දැන් මේවා ගැන අදහසක් ඔළුවේ තියෙනවා කියලා. එතකොට මේක ඇත්තටම පාඩම් කරන්න ඕන පාඩමක්. ඒ කියන්නේ ඔයාලා මේක කොච්චර මෙහෙම වීඩියෝ බැලුවත් මොනව කරත් ඔයාලට බෑ. පොඩ්ඩක් ඔළුවට අදහසක් ඇයි, හැබැයි මේවා පැහැදිලි කරන්න පුළුවන් වෙන්න එපා. එතකොට ඔයාලා ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න ඕන. ඉතින් ඒක නිසා මේක පාඩම පාඩම් කරන්න මේකේ තියෙන කරුණු මතක තියාගන්න. එතකොට ඔයාලා හොඳ ලකුණකට යන්න පුළුවන්. ඉතින් ගොඩාක් දුරට ඔයාලගේ පේපර්ස් වල මේ වගේ අහන රචනා ප්‍රශ්න MCQ අනම්මනම් අහන වාර විභාග වල එහෙම. හරි. ඉතින් thank you වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳලා විනාඩි 50ක් විතරම අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ YouTube channel subscribe කරලා comment එකක් දාගෙන යන්න. ඒක ඇත්තටම මට ගොඩාක් ලොකු උදව්වක් කරනවා ඉස්සරහට මේ වගේ වීඩියෝස් වලට අරන් එන්න. අපි නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.